සීකරනවා. ආදීනව සීකරලා නැවත නැවත බලනවා අහිතවන්තයන්ට සම වූ මෙත්සිතක් පැවැත්වීමේ හැකියාව කොහොමද දියුණු කරගන්නේ කියලා. ඒ විදිහට හිතේ තරහව නැවත ඇති වෙනවා නම් අපමහා බෝසතාණන් වහන්සේගේ ඒ චරිතාපදානය සිහිපත් කරනවා. පෙර සඳහන් කළා වගේ ජාති ජාතිත් මෛත්‍රියෙන් පෙරුණ හද මඩලක් ධරාගෙන ලෝතුරා බුද්ධරාජයට වැඩම කරන හැටි සිහිපත් කරනකොට ඒකාන්තයෙන් ඔබට පුළුවන් වෙනවා මේ ලෝකෙ සියල්ල දෙස හිතවත් අහිතවත් බලකින් තොරව පොදු මෛත්‍රියකින් දකින්නට. ඒ විදිහට මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරගෙන යද්දී කෝපයක් උපදින්නේ නැතිව මෛත්‍රිය සිත දිගටම පවතිනවා නම් ආන්නේ වෙලාවේ තමා ඒ වගේම හිතවතා ඒ වගේම මන්දයස්න පුද්ගලයා අහිතවන්ත පුද්ගලයා කියන හතර දෙනා ගැන වෙනසක් නැතුව සමසේ මෛත්‍රිය සිත උපදිනවා නම් මෛත්‍රිය පවත්වන්න පුළුවන් නම් ආන්න ඒ අවස්ථාව මෛත්‍රී භාවනාවේ දියුණු තත්වයක් බව ඔබට වැටහෙනවා ඔබට තේරෙනවා. ඒ විදිහට තමාට ප්‍රිය පුද්ගලයාට මධ්‍යස්ථ පුද්ගලයාට අහිතවන්තයාට කියන මේ සතර දෙනා කෙරෙහි සත්‍ය සංඥාව මතුවීම සමසි ඉපිදවීම මේ ධර්මයේ තුල හඳුන්වනවා සීමා සම්භේදය කියලා. දැන් අපි මේ මගේ කෙනා මේ මට අයිති නොවන කෙනා ආදී වශයෙන් හිතවත් අහිතවත් භේද හදාගෙන මේ ලෝකේ ජීවත් වෙන්නේ මේ අපේ අය මේ අපේ නොවන අය ආදී වශයෙන් මේ තත්වයට හිත දියුණු වුණාට පස්සේ භාවනාවේ යෝගාචරයට පුළුවන් හැම දෙනා ගැනම සමසිතකින් දකින්නට. ආන්නේ සමසිතකින් දැකලා තමාට හිතවතාට මධ්‍යස්ථ පුද්ගලයාට අහිතවන්තයාට කියන මේ සතර දෙනාටම එක හා සම වූ මෙත්සිතක් පැවැත්වීමේ හැකියාවට සිත නංවා ගැනීම උසස් කර ගැනීමයි මෙහි සීමා සම්භේදය කියලා පදාරන්නේ දේශනා කරන්නේ. ඒ අවස්ථාවට පැමිණීම යම් අසීරු කාරණයක් වෙන්නත් පුළුවන්. හේතුව තමයි අපේ හිත අනාදිම සසරක පටන් ඉතා කුඩා අරමුණු වල ගැටෙන මේ මේසේ නොඑක් ආකාරයෙන් හටගන්නවා. අට්ඨානීවාපන